අයිබෝන්, ඔන්න අද සෙනසුරාදා රාත්‍රී 8ට ගණිත ගැටලුවක් එක්ක පුතාලට අදත් ටීචර් ඔන්න ඇවිල්ලා ඉන්නා. ගණිත ගැටලුවක් විසඳන කෙටිම ක්‍රමය කියලා දෙන්න. අද ගැටලුව මොකද්ද කියලා බලමු. අපේ පෑනක් හා පැන්සලක් මකනයක් මිලදී ගැනීමට රුපියල් 150ක් අවශ්‍ය වේ. පැන්සලකට වඩා මකනේ මිල රුපියල් 15ක් අඩුයි. අපිට චූටි චූටි ඉඟි දීලා තියෙනවා ගැටලුව ඇතුලේ. පැන්සලකට වඩා පෑනක මිල රුපියල් 15ක් වැඩි. ප්‍රශ්න අංක 1. පෑනක මිල කීයද? ප්‍රශ්න අංක 2. පැන්සලක මිල කීයද? ප්‍රශ්න අංක 3. මකනයක මිල කීයද? ගැටලුවක්. මේ වගේ ගැටලුවක් දැක්කම මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම හොඳට ගැටලුව අපි මුලින්ම කියවන්න ඕනේ. ඊට පස්සේ හැම ගැටලුවක් තුළම පුතේ අපිට උත්තරේ හොයාගෙන යන්න පාරක් කියලා තියෙනවා. ඒ පාර බලන්න නම් ඒ ගැටලුව අපි පැහැදිලිව අපිට දැනෙන්න ලියා ගන්නට ඕනේ. ලියාගමුද එහෙනම්? පෑනක් පැන්සලක් මකනයක් මිලදී ගන්න යනවල් රුපියල් 150ක්. මම ටිකක් පහසු වෙන්න අඳිනවා මෙන්න මේ විදිහට. පෑනක් පෑනක් පැන්සලක් පෑනක් පැන්සලක් මකනයක් මකනයක් මිලදී ගන්න කීයක් යනවද? රුපියල් 150යි. මේ තුනම ගන්න අපිට යන්නේ රුපියල් 150ක් විතරයි. රුපියල් 150ක් තමයි අපිට යනවා කියලා අපිට ඉස්සෙල්ලාම වගන්තිය දීලා තියෙන්නේ. 150ක් ඕනේ. මෙතන ඊළඟට තියෙනක් තියෙනවා යා ඉංගී වගේක්. මොනවාද? පැන්සලකට වඩා මකනයක මිල රුපියල් 15ක් අඩුයිලු. ඔයා පැන්සලේ මිල දන්නවද? නැහනේ. එහෙනම් අපි කොටුවක් අඳිමු. පැන්සලේ මිල ඔයා දන්නේ නැහැ. හිස් කොටුවා. හැබැයි මෙහෙම කතාවක් කියනවා ඔයාට පුතේ මකනයක මිල ගැන. ඒ තමයි මකනයක මිල පැන්සලක මිලට වඩා රුපියල් 15ක් අඩුයිලු. එහෙනම් පැන්සලේ මිල ඔයා දන්නේ නැහැ. අපි හිස් කොටුවා අඳිනවා. ඒත් පුතා දන්නවා ඒ ගානෙන් 15ක් අඩු කරපුවම පැන්සලක මිලෙන් රුපියල් 15ක් අඩු කරපුවම ඔයාට මකනෙක මිල එනවා කියලා. ඔන්න අපි ලියාගත්තා. ඊළඟට කියනවා ඊළඟ ගිය පැන්සලකට වඩා පෑනක මිල රුපියල් 15ක් වැඩිලු. ඔන්න ඊළඟින් ගිය පැන්සලේ මිල දන්නේ නැහැ. මම මේ හිස් කොටුවම පෑන ඉස්සරහත් අඳිනවා. හැබැයි පැන්සලක මිලට වඩා රුපියල් 15ක් වැඩි කියලා ඔන්න ඔයා දන්නවා. ඔන්න අපි පිලිවෙලින් මේ විදිහට පැන්සලක පෑනක මකනයක මිල ගණන් ලියා ගත්තා. දැන් අපිට අවශ්‍යයි පැන්සලක මිල පෑනක මිල මකනයක මිල හොයාගන්න. අපිට දීලා තියෙන එකම ඉංගිය තමයි මේ රුපියල් 150. එහෙනම් මොකද කරන්නේ? අපි 150 ද්‍රව්‍ය තුනක් මිලදී ගැනීම සඳහා වැය වෙන්නේ. අපි 150 බෙදනවා තුනෙන්. 15ට 3ව 5යි. 5වරත් 3 15යි. බිඳුවයි. එහෙනම් ඔන්න අපිට ආවා එක කොටසක මිල එනවා 50ක් කියලා. එහෙනම් මම මෙතන ලියා ගන්නවා පැන්සලක මිල 50යි. එහෙනම් මෙතනට 50ක් අපි දා ගන්නවා. මෙන්න 50ක්. මෙතනටත් අපි 50 දා ගන්නවා. දැන් බලන්න 50යි 15යි එකතු කරපුවාම 65යි. 50ෙන් අඩු කරන්නට ඕන 15ක්. 10ෙන් 5ක් 5යි. 4ෙන් 1ක් 3යි. එහෙනම් ඔන්න අපිට ආවා මිල ගණන් වෙන වෙනම. මිල ගණන් වෙන වෙනම ආවා. බිංදුවෙන් 5ක් 5යි. පහෙන්
අපි ගන්නවා බිංදුවෙන් පහක් අඩු කරන්නට බෑ දහයෙන් පහක් පහයි හතරෙන් එකක් දහයෙන් හතරෙන් එක් පහ දහයෙන් එකක් පහයි හතරෙන් එකක් කීයද තුනයි රුපියල් 35යි එහෙනම් මෙන්න පැන්සලක මිල රුපියල් 50යි පෑනක මිල රුපියල් 65යි එහෙනම් අපි හිස්තැන් පුරවමු පෑනක මිල රුපියල් 65යි පැන්සලක මිල රුපියල් 50යි මකනක මිල රුපියල් 35යි ඔන්න අපිට වෙන වෙනම අපේ ගැටලුවට අදාළව ඒ ඒ ද්‍රව්‍යයන්ගේ මිල ගණන් හොයාගන්නට ලේසි වුණා මගේ පුතාලා පැහැදිලිව ගැටලුවේ සඳහන් විස්තර වෙන වෙනම පෙළ ගස්වලා නිවැරදිව ගැටලුව දිහා බැලුවොත් අපිට ලේසියෙන් හැම ගැටලුවක්ම විසඳන්න පුළුවන් මේ විදියට එහෙනම්